Okay. Yeah, I'm Shan KODITHUWAKKU. මේ වීඩියෝ පිළිවෙලත් මම බලාපොරොත්තු වෙන්නේ ඔබට තවත් අලුත් වාක්‍ය රටාවක් ඉදිරිපත් කරන්න. ඒ තමයි ලව් කියන verb එක භාවිතයෙන් අලුත් වාක්‍ය රටාවක්. සාමාන්‍යයෙන් අපි ලව් කියන්නේ ආදරේ කියන එක. නමුත් මෙතන අපි කියන්නේ like කියන තේ like කියන තේ ලව් සාමාන්‍ය ඇතන අපි ඉතින් වඩා කැමති මම ගොඩක් කැමති කියලා අපි හිතන දෙන්න ලව් ඉතින් ඔබට අවශ්‍ය කියන්නේ මම ගොඩක් කැමති ටෙලිවිෂන් අරම I love watching television මම ගොඩක් කැමති I love watching television. Mangura Kamathi television dhaan. Agura Kamathi game player. She loves. It's a singular form. She loves playing games. Right. Kamathi gura games player. ඔවුන් කැමති අපිට උදව් කරන්න. They love helping us. They love ඔවුන් ගොඩක් කැමති අපිට උදව් කරන්න. They love helping us. ඒක කැමති අපිට ගොඩක් උදව් කරන්න. Mr. Silva loves going abroad. To earn money. Right. Mrs. Silla loves going abroad. Mrs. Silva goda kemati rataya. Mrs. Silva goda kemati rataya. Mrs. Silla loves going abroad. Mrs. Silla loves going abroad. Right. To earn money. Api kemathi. Api kemathi. Weda karanna. Padaha. We love working for 10 hours per day. Api kemathi. We love working for 10 hours per day. අපි කැමති. පැය 10ක් වැඩ කරන්න දවසට. Right. ඉතින් ඔබට පේනවා. ඔබ යමක් කරන්න ගොඩක් කැමති. ගොඩක් ආසයි කියලා අර්ථයක. We love and like කියන එක. I love watching television. මම ගොඩක් කැමති television බලන්න. I love watching teledramas. මම ගොඩක් කැමති teledramas නරඹන්න. She loves playing games. I ගොඩක් කැමති. Games play. They love helping us. Oh, but I can't with you without her. Mrs. Silla loves going abroad to earn money. Mrs. Silla, but I can't with you. Katagila Sali Hamata. The Katayan. Mudalupia. We love working for 10 hours per day. Api gora kemathi. Dawasakara paddahan karakana. Ithin obata yaparata. Oba yamak karanna gora kemathi kiyanawana. Me love kiyana verb එක බලපින් ඔබ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. මොන ලස්සන වාක්‍ය නිර්මාණ කරන්න පුළුවන්. ඉතින් ඔබ කලිත්තේ මාම සදහන් කරන සමීකරණ අනුකූල ඔබගේ වචන ගැලපී හා ඔබ ප්‍රැක්ටිස් කිරීම ඔබ එය අවබෝධයෙන් ප්‍රැක්ටිස් කිරීම. ඉතින් ඔබට මේ වීඩියෝ තුලින් යමක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා නම් මේ වීඩියෝ පහලින් තිබෙන රතු පාට බටන් එක subscribe බටන් එක click කරන්න. ඒ සමගම මතුවන bell icon එකත් click කරන්න. එවිට මම මේ වැනි වීඩියෝ අප්ලෝඩ් කරනවා ඔබට ලබා ගන්න පුළුවන්. ඒවකින් මේ ලාංකාව තුළ accounting in english medium, economics in english medium, business and accounting studies in english medium යන සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ වටිනා විෂයන් පිළිබඳ ඔබට වැදගත් වීඩියෝ වන් ලබා දෙනවා.
එපමණ ඔබ යහළු දෙමෝපියන් ගුරුන් දරුවන්. Right. අපි මේ ලව් කියන වචනේ භාවිතයෙන් අපි වාක් නිර්මාණ කිරීමේදී පළමුව සබ්ජෙක්ට් එක දෙවනුව ලව්. ඔබ මෙතෙන්දී භාවිතා කරන සබ්ජෙක්ට් එක සිංගියුලර් නම් මේ ලව් කියන පදයට S එකක් ඇඩ් කරන්න. ඔබ භාවිතා කරන සබ්ජෙක්ට් එක ඒ ප්ලුරල් බහුවචන නම් මේ තියෙන පරිදිම ඔබට මේ ලව් කියන ඇක්සන්ට් වර්බ් එක භාවිතා කරන්න. Again, a singular subject. He, she, it. One of them, one of the civil noun, then I think that made the other table is critically. In another, Pogodanoa accent verb present partial form. Present partial. Number of the transfers. ප්‍රශ්න කියන්නේ වාක්‍ය තුනක්. ඔබ දන්නවා ඇක්ෂන් වර්බ් එක ප්‍රධාන ආකාර පහක් තියෙනවා. ඇක්ෂන් වර්බ් එක කියන්නේ යම් පුද්ගලෙක් ආයතනයක් කෙනෙක් කරන දෙයක් වෙන පදයක් කරන ක්‍රියා. ඉතින් ක්‍රියාවේ මූලය වර්බ් රූට් එක ඊට පස්සේ ඒකේ සිංගියුලර් ෆෝම් එක ඊට පස්සේ ඔබට පාස්ට් ෆෝම් එක පාස්ට් පාර්ෂල් ෆෝම් එක ඊට පස්සේ තමයි ප්‍රසන්ට් පාර්ෂල් ෆෝම් එකක් මේක කියනවා ing ෆෝම් කියලා. Speaking of ing form එක භාවිතා කරන්න. උදාහරණ වශයෙන් go කිව්වොත් going කියන ස්වරූපේ. write කිව්වොත් writing කියන ස්වරූපේ. watch කිව්වොත් watching කියන ස්වරූපේ අද භාවිතා කරා. ඒ තමයි මේ present participle එක නැත්නම් ing form කියන්නේ. present participle සමානයි form එක පසුව වාක්‍ය උත්තරයක් ඇක්ටි වෙන්නේ. එය in passive rest එක. ඉතින් මේ තමයි ඔබ මේ verb කියන verb එක භාවිතා walking the mountains samikarana meva balte pawathuna wakya ratawan chintu patterns obage yutte metan puloge wathana hatana udana udara loves loves going home early උදාර කැමති වේලාසරි ගෙදර යන උදාර ගොඩක් කැමති වේලාසරි ගෙදර යන right මම කැමති appointment එක බාර ගන්න allow accepting the new appointment මම කැමති allow accept in the new appointment මම කැමති මම ගොඩක් කැමති අලුත් රස්සාව අලුත් පත්න බාර ගන්න මම කැමති උසස් අධ්‍යාපන ලබන්න I love doing higher studies. Usas adhyapana higher studies. I love doing my higher studies. Mangorakamti. Mage usas adhyapana katukran. I love doing my job. Mangorakamti. Mangorasavukran. I love following a new computer course. Mangorakamti. පරගණක පාඨමාලාව අදාළයි. ඉතින් මේ ආකාරව ඔබට පුළුවන් ඔබගේම වාක්‍ය නිර්මාණය කර ඒ නැවත නැවත ප්‍රැක්ටිස් කරන්න. Hello. Hello. Hi. I love working hard to pass the exam. Mang kemati gurak mahansara rakaran. Ibahag pass with. I love working hard to pass the exam. Mang kemati gurak mahansara rakaran. Ibahag samati.
මං කැමති අලුත් වාහනයක් ගන්න. I love buying a new car. මං කැමති අලුත් කාරයක් ගන්න. මම ගොඩක් ආසයි අලුත් කාරයක් ගන්න. I love buying a new car. මං ගොඩක් ආසයි අලුත් කාරයක් ගන්න. I love going home to visit my parents. I love going home. Mang kemati, mang gula kemati mage demopiyan balang gedare. I love going home to visit my parents. Mang gula kemati. Mage demopiyan balang gedare. Iti meyaka do gula puluan. ඔබටම අවශ්‍ය වෙන කු action verb භාවිතයෙන් මෙහි ing form එකෙම නැත්නම් present participle form එක භාවිතයෙන් ඔබට අවශ්‍ය නම් ප්‍රකාශ කරන්න ඔබ යමක් කරන්න ගොඩක් කැමති ගොඩක් ආසයි කියන්නේ මේ වාක්‍ය රටාවට follow කරන්න පුළුවන්. ඉතින් මේ වාක්‍ය රටා භාවිතය පවතින වාක්‍ය රටා. ඉතින් when you talk with this you can use these patterns to express your ideas. ඉතින් ඔබ මේ වීඩියෝ තුලින් යමක් ලබා ගන්නවා. මේ විදිහට පහලින් වෙන රතු පාට බටන් එක රස් subscribe බටන් එක ක්ලික් කරලා ඒ සමගම මතුවෙන bell icon එකක් ක්ලික් කරලා විට මම අලුත් වීඩියෝ එකක් upload කරවහම ඔබට ඒ ලබා ගන්න පස්සට කිම්. Thank you very much.